වහරක අධර්මවාදීන් පිරිස නිර්පේක්ෂකත්වයේ මග ධර්මය ඔබයි අරිය අසංකතය ආලෝකෝ උදපාදී මීවන පලානේ ශ්‍රී ධම්මාලංකාර නමින් පෙනී සිටි හිටපු සාමණේර හිමිගේ සංවිධාන සහ පිටතුවේ ශ්‍රී ධම්ම සමන්ත හිමිගේ බෙල්ලන්තර සිරිසදහම් යෝගාශ්‍රමය මගින් කලක් තිස්සේ අප රට තුළ ඉතා සූක්ෂමව කරගෙන ගියා වූ සද්ධර්ම විකෘතිය සහ ඉතිහාස විකෘතිය ගැන දැනුවත් කරමින් මේරිගම ත්‍රෛනිකායක මහා සංඝ සභාව විසින් විශේෂ නිවේදනයක් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතත් ශාසනාරක්ෂක බලමණ්ඩල වෙතත් නිකුත් කරන ලදී. මෙහිදී ඉහත සඳහන් කළ අධර්මවාදීන් සහ ඔවුන්ගේ සංවිධාන මගින් රට තුළත් ජාත්‍යන්තර වශයෙනුත් පිරිස් මුලා කරමින් කරගෙන යන්නා වූ ධර්ම විකෘතිය පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගතයුතු ආකාරයක් පෙන්වා දී තිබේ. ඔබගේද අවධානය සහ දැනුවත්වීම පිණිස එම විශේෂ නිවේදනය අපි මෙසේ සනිටුහන් කරමු. ත්‍රෛනිකායක මහා සංඝ සභාව මේරිගම සියලුම ශාසනාරක්ෂක බලමණ්ඩලයන්හි ගරු ලේකාධිකාරී ස්වාමීන් වහන්සේලා, ගරු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ශාසන විරෝධී අධර්මවාදීන් පිටුදැකීම සම්බන්ධවයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මහත්මයාණනි, මහත්මියනි, වර්තමාන ධර්මකාමී සමාජය තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින දරුණු මිත්‍යා මතවාදී රැල්ල පිළිබඳව විග්‍රහයක් කරන්නට සිතුවෙමු. වහරක නමින් හඳුන්වන මේ පිරිස ඉතා සූක්ෂම ලෙස බුද්ධ චරිතයත් උතුම් බුද්ධ වචනයත් විකෘති කරන බව කාහටත් නොරහසකි. මෙය පෙනෙන මට්ටමටත් වඩා භයානක බව අදාළ පිරිසගේ සම්පූර්ණ ක්‍රියා පිළිවෙත දෙස විමසා බලන්නෙකුට වැටහේ. අතීතයේ පටන් සිංහල ජාතිය එක්සත්ව පැවතියේ උතුම් සම්බුදු දහම ඇසුරු කරගෙනය. ඒ උතුම් බුද්ධ ශාසනික ඉතිහාසය විනාශ කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණකි. ඒ සඳහා වහරක පිරිසගෙන් වෙන් වී සියලු දෙනා මුලා කරමින් මේරිගම පරම නිබ්බාන ධර්මායතනය නමින් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන ආයතනයක සිට මේවන පලානේ සිරි ධම්මාලංකාර නොහොත් පන්සල් හේනේ ධම්මාලංකාර නැමැති පුද්ගලයා ප්‍රධාන පිරිසක් බුදුන් වහන්සේ ලංකාවේ පහළ වූ බව පවසමින් අතීත සියලු සිංහල සහ බෞද්ධ මූලාශ්‍ර වෙනස් කරමින් විකෘති කරමින් උතුම් බුද්ධ වචනයට ප්‍රසිද්ධියේ විකෘති අර්ථ සපයමින් ශාසනික ක්‍රමයට පරිබාහිරව විනාශකාරී වැඩපිළිවෙලක් රැගෙන යමින් පවතී. මෙවන විට මොහුගේ සාමණේර බව අවලංගු කර තිබියදී ඔහු තවමත් නිරුපද්‍රිතව කටයුතු කරන්නේ අධර්මවාදී බොහෝ පිරිසකගේ සහ ශාසනය විනාශ කිරීමට මාන තල්ල පිරිසකගේ ආශිර්වාදයෙන්. ඔවුන්ගේම තවත් පිරිසක් නිරපේක්ෂකත්වයේ මග නමින් උතුම් ත්‍රිපිටක දහම සිතූ සිතූ පරිද්දෙන් විකෘති අර්ථ සපයමින් නිසි පරිදි දහම් දැනුමක් නොමැති අහිංසක ජනතාව මුලා කරමින් බොහෝ පිරිසකට තමන් මගපල්ලාබින් යයි මුලා කරවමින් වෙනමම වැඩපිළිවෙලක් කරගෙන යයි. ඔවුන්ගේ නිරුක්ති සම්ප්‍රදාය නම් විහිළුවකි. දැනටමත් බොහෝ පිරිසක් ඔවුන්ගේ ගොදුරු බවට පත්වී හමාරය. තවත් පිරිසක් ධර්මය ඔබයි නමින් ඉහත කී පිරිසට සමානවම ධර්මයට විකෘති අර්ථ සපයමින් ඉතා වංචනික ලෙස රජයේ ප්‍රධානීන් සහ පුද්ගලික ආයතනවල පිරිස් මුලා කරමින් ඉතා සූක්ෂම ලෙස අධර්මය ප්‍රචාරය කරගෙන යයි. ඔවුන්ද මේ වන විටත් බොහෝ පිරිසක් නොමග යවා හමාරයි. ඔවුන්ගේම තවත් පිරිසක් අරිය අසංකතය නමින් දැනට ලංකාවේ ප්‍රසිද්ධ සූත්‍ර විනය සහ අභිධර්මය අනුව ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලාගේ ධර්ම කරුණු දේශනා විලාශයන් අනුකරණය කරමින් ඉතා සූක්ෂම ලෙසින් ඉහතකී විකෘති කිරීම ප්‍රධාන වශයෙන් බුද්ධ වචනේ අභිධර්මයේ කොටසට සිදු කරමින් පවතී. මුලින් එකම ස්ථානයකින් ඇරඹි මේ කඩාකප්පල්කාරී වැඩපිළිවෙල දැන් වෙන වෙනම සියලු දෙනා මුලා කරමින් ඉහත සඳහන් කළ අයුරින්ම අදාළ නම් යටතේ පවත්වාගෙන යයි. නිසි ශාසනික ක්‍රමවේදයන් වලින් තොරව පැවිදි වී
ඉතා කෙටි කලකින් නිසි ගුරු උපාධ්‍යන් වහන්සේලාද නොමැතිව මෙලෙස අධර්ම ප්‍රචාරයේ බුද්ධ දේශනාවට අනුව විනය විරෝධීය. රටේ පවත්නා සිවිල් නීති යටතේද එය නීති විරෝධීය. බුදු දහමේ මූලික හරය චතුරාර්ය සත්‍ය වසන් කරමින් ත්‍රිලක්ෂණය විකෘති කරමින් ශාසනික ක්‍රමවේදයන් වලින් පරිබාහිරව මේ සිදු කරන විනාශකාරී වැඩපිළිවෙලට එරෙහිව නැගී සිටීම අප කාගේත්ම පරම වගකීමයි. අතීතයේද නිර්මල සම්බුද්ධ ශාසනය සමග පැමිණි සිංහල ජාතිය අභිමානවත්ව සියලු බාධක මැඩලමින් විරාජමානව පැවතින ඉතා සූක්ෂම ලෙස බුද්ධ දර්ශනය විනාශ කරමින් සිංහල ජාතියේ පැවැත්මද ක්‍රමානුකූලව විනාශ කරමින් මෙවැනි විටත් දහස් සංඛ්‍යාත පිරිසක් මුලා කොට මෙම කූට ව්‍යාපාරය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. අණවින, කොඩිවින, යන්ත්‍ර මන්ත්‍ර, දේවාල ආදී මිත්‍යා අදහස් බුද්ධ වචනයට එකතු කරමින් තමන් ගිහිකල ලැබූ කතිකත්වය උපයෝග කරමින් ඉතාමත් සැලසුම් සහගතව කරගෙන යන මෙම කූට ව්‍යාපාරය ගැන සුපින්වත් සියලු දෙනාගේ ඇස් යොමු විය යුතුය. ශාසනාරක්ෂක බලමණ්ඩලයන්හි ගරු සභාපති, ගරු ලේකාධිකාරී ස්වාමීන් වහන්ස, ගෞරවනීය ඔබ වහන්සේලා වැඩවාසය කරන ප්‍රදේශයේ මෙවැනි දේ සිදුවනවා ඇත. මෙවැනි කණ්ඩායම් ගමට ඇතුල් වී අපගේ අහිංසක ජනතාව මුලා කරමින් පොත්පත් හා CD, DVD බෙදාගෙන, මාර්ගඵලද බෙදාගෙන, පන්සල්වල වැඩ සිටින ඔබ වහන්සේලා දුසිල් බමුණන් ලෙස විවේචනය කරමින් කටයුතු කරනවා ඇත. මේ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යය. ඔබ වහන්සේලාගේ බලය පවතින ප්‍රදේශ තුළ මෙවැනි වූ අයට ධර්මදේශනා සහ භාවනා වැඩසටහන් ආදිය පැවැත්වීමට ඉඩ ලබා නොදෙන්න. ප්‍රදේශයේ ඇති විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්, මහා සංඝරත්නය, දහම් පාසල් මේ පිළිබඳව දැනුවත් කරන්න. සමහර දහම් පාසල් ගුරු භවතුන්ද මෙම අධර්මය දරුවන්ට උගන්වමින් පවතින බවට තොරතුරු ලැබී ඇත. එනිසාවෙන් එවැනි දහම් පාසල් ගුරු භවතුන් නැත්නම් ඒ අය පිළිබඳව ක්‍රියාත්මක වන්න උපදෙස් ලබා දෙන්න. ගරු ස්වාමින් වහන්ස, මේ අප අවදීන්ම සිටිය යුතු කාලයයි. මේ කාලය තුළදී ශාසනයත් ධර්මයත් රැක ගැනීමට ක්‍රියාත්මක නොවුනොත් වැඩිකල් යාමට පෙර ශාසනයත් ධර්මයත් අපට අහිමි වී යන්නේය. එම නිසා මෙය කරදරයක් ලෙස නොසලකා ශාසන දයාවෙන් වෙහෙසී ක්‍රියාත්මක වීම තුළ ශාසනය රැකගත හැකි වන්නේය. මහා සංඝරත්නය හා දායක පිරිස් දහම් පාසල් දරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත්ය. මෙය තවත් එක් ලියුම් කඩදාසියක්සේ ඉවත නොදමා ඔබ වහන්සේලාගේ ශාසනාරක්ෂක බලමණ්ඩල රැස්වීමක් දායක සභාවක් කැඳවා හෝ මේ කරුණු දැනුවත් කිරීමට හැකිවන්නේ නම් ඉතා යහපත්ය. ගරු ප්‍රාදේශීය ලේකම්තුමනි, ලේකම්තුමියනි, සාමාන්‍ය ජනතාවට රාජ්‍ය මට්ටමින් මුණගැසෙන පළමුවැනි රාජ්‍ය නිලධාරියා ඔබතුමායි. එම නිසා ඉහත කරුණු පිළිබඳව සලකා බලා ප්‍රාදේශීය මට්ටමින් ශාසන මාමක ප්‍රදේශවාසී මහා සංඝරත්නය සමග එක්ව ශාසනය රැකගැනීමට සහය වන්න. විවිධ ප්‍රදේශයන්හි මේ පිරිස් ආගමික ස්ථාන ඉදිකරමින් යයි. ඒ පිළිබඳව දැනුවත් වන්න. ප්‍රදේශයේ සංඝරත්නයේ අවසරය හා අනුමැතිය නොමැතිව කිසිදු ආගමික ස්ථානයක් ගොඩනැගීමට ඉඩ ලබා නොදෙන්න. ගරු ඔබතුමන්ලාගේ බල ප්‍රදේශය තුළ පවතින ආගමික ස්ථාන, දහම් පාසල්, සමිති සමාගම් ආදිය හැකි පමණින් දැනුවත් කරන්න. ඉහත කරුණු පිළිබඳව සොයා බලා ශාසනයේත් ධර්මයේත් මතු සුරක්ෂිතතාවය වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ගයේ කටයුතු යොදන මෙන්ද, ජනතාව අවශ්‍ය පරිදි දැනුවත් කරන මෙන්ද ඔබ වහන්සේගෙන් ඔබතුමියන්ගෙන් අප ශාසනික දයාවෙන් ඉල්ලා සිටිමු. ධර්ම විරෝධී පිරිස් සහ සංවිධාන මෙසේය. වහරක කණ්ඩායම දිමුල් කුමරේ උදිතාලංකාර හිමි, හම්වැල්ලේ මේදංකර හිමි, නිසලවිල පදනම නීතිඥ චන්දන සිරිවර්ධන, ප්‍රඥා ටීවී, හෙළබදු පියුම, බුදුබණ සිංහලේ, නිර්පේක්ෂකත්වයට මග වලස් මුල්ලේ අබේ හිමි,
වංගී සිහිමි. ආලෝක වූ උදපාදී මාළඹේ ධම්ම විමුක්තා සිල්මහිමි. ධර්මය ඔබයි හඳපාංගොඩ නිවාතාප හිමි, බත්තර මුල්ලේ අමාදස්සන හිමි, වොස්සක්ක ධම්ම හිමි, මහරගම මෙත්තාරාම හිමි, අරිය අසංකතය රතුපස් කැටියේ විමුක්ති රතන හිමි, බණ්ඩාරවෙල මෙත්තානන්ද හිමි. මේ වන පලානේ ධම්මාලංකාර හිමිගේ සංවිධාන. බුදුන් උපන් ලක්දිව සිරිසත් ධර්මය, පරම සත්‍යය, හෙළබොදු ඉතිහාසය, පරම සත්‍යය, හෙළබොදු ඉතිහාසය නිවැරදි කිරීම. අද අදම නිවනට මඟ ඔබ සොයනමක. නක්කාවත්තේ බුද්ධ පරායන හිමි, අරහත් උපාසක දොස්තර පෙරේරා, අරහත් චිත්‍රාමෑණියන්, සිරි සදහම් යෝගාශ්‍රමය, පෙටදුවේ සිරිධම්ම සිරි සමන්ත භද්‍ර හිමි, බොරැල්ලේ සිරි සුමන් හිමි, අරහන්තක අරණ ධම්ම හිමි, තිත්තගල්ලේ ආනන්ද සිරි හිමි. ධර්ම විරෝධී පිරිස් සහ සංවිධාන ගැන ප්‍රාදේශීය මට්ටමේ සිටම දැනුවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ශාසන හිතකාමී මේරිගම ත්‍රෛනිකායක මහා සංඝ සභාවට අපගේ විශේෂ පුණ්‍යානුමෝදනාව. සියලුම ශාසන හිතකාමී පිරිස් එකමුතුව එකවන්ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ යුතු කාලය එළඹී ඇත. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා සද්ධර්ම අතුරුදහන් කිරීම සද්ධම්ම ප්‍රතිරූපකයන් විසින් ශ්‍රී සද්ධර්මය අතුරුදහන් කිරීමට ධර්මය විකෘති ලෙස අර්ථ ගන්වන ආකාරය. මහණනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදහන් වීම පිණිස පවතිත්, කවර දෙදෙනෙක් යත් වර්ධවා ගන්නා ලද පාලි පදයේද වර්ධවා පමුණුවන ලද්දා වූ අර්ථයද යන දෙතනයි. මහණෙනි, පිළිවෙල වර්ධවා ගන්නා ලද්දා වූ පද ව්‍යංජනයන්ගේ අර්ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි සද්ධර්ම ශාසනයාගේ විනාශය පිණිස අතුරුදහන් වීම පිණිස පවතිත්. අංගුත්තර නිකාය දුක නිපාතය අධිකරණ වර්ගය. ඉදි මේ ධර්ම විරෝධී වහරක පිරිස් සහ පිටදුවේ සිරි ධම්ම සමන්ත භික්ෂුව ඇතුළු අධර්මවාදීන් කරමින් පවතින්නේ ශ්‍රී සද්ධර්මය අතුරුදහන් කිරීම නොවේද? මදක් සිතන්න මේ පිරිස් ඉතා සූක්ෂමව ඔබව ඔවුන් වෙත නතු කරගන්නවා. ඒ සඳහා ඔබට බොරු ඉතිහාසයක් මවාපානවා. පවතින ඉතිහාසය බොරුවක් බව පවසනවා. එසේ පවසා ඉතිහාසය පිළිබඳ ඔබ තුළ සැක උපදිනවා. ඊගාවට මේ පිරිස් වසර 2500 ගණනක් ඉක්මව ශාසනය ග්‍රන්ථාරූඪ වී ඇති ශ්‍රී සද්ධර්මය අඩංගු ත්‍රිපිටකය පිළිබඳව අභූතයෙන් සැක උපදිනවා. ඒ පිළිගත නොහැකි බවත් තම තමන් විසින් තනිවම සැඟවුණු දහම තම ඥාණයෙන්ම අවබෝධ කරගත් බවක් පවසනවා. එනිසා පොතේ දැනුම නොව තමන්ගේ හිතට දැනෙන දේ විශ්වාස කරන්නයි පවසා ඔබගේ ශ්‍රද්ධාව නැත්තටම නැති කර දමනවා. මායාකාරී විඥානය විසින් පෙන්වන විඥාවන්තම හසු වූ මේ අධර්මවාදී තමන් මගපරලාභීන් බව පවසා මායාකාරී වූ සිතුවිලි මතම තමන්ගේ හිතට දැනෙන දේ හරියයිද, ත්‍රිපිටකයේ ඇති දේ වැරදියිද කියා ත්‍රිපිටකය බැහැර කරන මේ ධර්ම විරෝධී පිරිස් ඔබගේ ප්‍රදේශයේ අධර්මවාදී වැඩසටහන් සංවිධානය කරනවා නම් ඒ පිළිබඳව දැනුවත් වී අදාළ ස්ථාන භාර පිරිස් වෙත හෝ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා දැනුවත් කර ඊට එරෙහිවන්න. මෙය ශ්‍රී සද්ධර්මය මෙතෙක් පැවත ආපරිදිම පිරිසුදුව පවත්වාගෙන මතු පරපුරට දායාද කිරීම උදෙසාත් ශ්‍රී සද්ධර්මයට කරන කළගුණ සැලකීමක් වශයෙනුත් කරන්නා වූ උතුම් කටයුත්තක් පිනක් බව මතක තබා ගන්න. වචනයකින් හෝ ඔබත් මේ සද්ධම්ම ප්‍රතිරූපක වලට අධර්මය අනුමෝදන් වූවා නම් ඊට අනුබල දී ඒ අධර්මයට තව තවත් පිරිස් නතු කළා නම් ඒ අධර්මයේ ප්‍රචාරණයට උපකාර කළා නම් ඔබ මේ වන විටත් බරපතල අකුසල් රැස් කරගෙන සිටින්නේ. ඉතින් අද අදම
ඔබ මේ සද්දම්ම ප්‍රතිරූපකයන්ගෙන් ගැලවි තිසරණය කමා කර නොගතහොත් ආර්ය උපවාදයට අදාළ වූ ප්‍රතිවිපාක අත්විඳිනවා ස්ථිරයි. මේ අසත් ධර්මයට අසු වූ ඔබ මෙයින් අත්මිදී ජීවමාන භාග්‍යවතුන් වහන්සේ හා සමාන වූ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑ පැදකුණකට වන්දනාවට තිසරණය කමා කර ගන්නා සේක්වා. එය ඔබ අතින් සිදු වූ වැරදි සිහිකොට ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේවත් ශ්‍රී සත්කර්ම ආරම්භ සංගරත්න කමා කර ගන්නා සේක්වා. අන් අයගේ හිතසුව පිණිසද ඒ අයද මේ සද්ධම්ම ප්‍රතිරූපකයන්ගෙන් ගලවා ගැනීම පිණිස ඒ අධර්මය මේ වන විටත් නතුළු වූ අයගේ දැනුවත් වීම පිණිස මෙය හැකිතා පිරිස් අතර බෙදා හරින තෙරුවන් සරණයි. අධර්මය මැඩලීම පිණිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිණිස ඒ මහඟු කර්තව්‍යයට අපහා එක්වන්න. ශ්‍රාවක වෙබ් අඩවිය www.shravaka.com